ඔඩියෝ ක්ලේම් සදිලා තියෙනවා මිලියන 65 66 අතර ඔඩියෝ ක්ලේම්ස් තියෙනවා මේක වල කරගෙන දිනෙන්නේ නැහැ කියලා දැන් ආවිල ඉන මගේ නම දාගෙන මගේ තමයි දැන් ඔයානි මියුසික් ප්‍රොඩියුසර් ඒවා මේකෙන් බැනුම් අහන්නේ කොළ හිතුව තරම් මොන පුරිතම හේත ළඟ නෑ මොවනේ කොමල රට අයිබෝන් ෂාෆ්එම් YouTube channel එකට එතකොට අපේ Facebook fan page එකට TikTok එකේ ගෙවෙන්නත් පුළුවන් හැමදාම කියන වගේ නංගි බිම්බලාගෙන ඉන්න බල කොඩිනේ කරපු අයියා නෑ නෑ හරි හරි මේවත් මම දානවා ඔව් දානවා ඔව් ඔයා කියනවත් දානවා හරි ඒ කියන විදිහට මේව කරන්න ඕනේ කොඩිනේ කරන්නේ මේක බේන්නේ රයිට් හරි ඔකේ කොහෙද පටන් ගන්න කොහෙද පටන් ගන්න මුලින් නංග ෂාෆ්එම් YouTube channel එකට ආයිබෝන් කියලා පිළිගන්නවා මේ මේ දවස්වල TikTok එකේ YouTube එකේ එතකොට මීඩියාස්වල වැඩිපුරම ඇහෙන පොඩි වෙනස් විදිහ සින්දුවක් තියෙනවා ඒකේ ෆීමේල් ආටිස්ට්ගේ වොයිස් එකත් ෆෝනේ සයිලන්ට් දාගන්න කියලා ඉදාන්න ඉදාන්න එතකොට එයා ඉගෙන ගන්න ඊළඟ ෆෝනේ සයිලන්ට් දාගන්න ඉදාන්න රයිට් වාගේ නමක කමන්න නැහැ මේක එඩිට් කරන්නේ හරි එඩිට් කරන්නේ හරි වැඩිපුරම ඇහෙන සින්දුවක් තියෙනවා මොකද්ද සින්දුවේ නම ලලාවට අපිට අහින් කිය ලලාවට ලලාවට ඔයාලා දකින්න ඇති හැම තැනම මේක සෑහෙන වෛරල්. ඉතින් ෂාෆ්එම් අපි හැමදාමත් සෝෂල් මීඩියාවල මේ විදිහට වෛරල් වෙන අය ෂාෆ්එම් අහන බලන හැමෝටම කවුද කියලා මෙයාලගේ විස්තර කතා කරලා පොඩ්ඩක් අපි ඉතින් ඒකට chance එක දෙනවා. ඒක හරි ජොලි වැඩක්. ඉතින් ලලාවට සින්දුවේ රැප් එක කියන ඔයාගේ නම මගේ නම ජනිත් තරුෂ. එතකොට ජේ ටී මොකද සම්පූර්ණ නම ෂෝට් කරලා තියෙන්නේ. කොහොමද ෂෝට් කරලා තියෙන්නේ? ජනිත් තරුෂ ශ්‍රීමන්ත පීරිස්. හා ඒක JTSP. JTSP? බොයි. බොයි. ඉතින් ලැජ්ජා වෙන්න එපා. අපි අර මෙහෙන වයසක කෙනෙක් ඉන්නවා කෙවින් බොයි කියලා දාගෙන නේ. ඔයා JSP බොයි කියලා බය වෙලා දින්නේ? නෑ. නෑනේ. රයිට්. එතකොට ඔයාගේ නම? චමෝද්‍යා නෙත්මිනි හේර. චමෝද්‍යා. කොහොමද මේ ලලාවට සින්දුවට සෙට් උනේ? ඒක අපේ මල්ලි කෙනෙක් ලිව්වේ. හා. ඒ කියන්නේ මගේ කොටස. හා. ඒක ලියලා ඒක පැත්තකටම දාලා තිබුණේ. හ්ම්. ඊට පස්සේ කරන්නේ නැහැ කියන තැන. ඊට පස්සේ මල්ලි ඒක අහලා ඒක කරන්නේ නැහැ තැන දැම්මේ. ඒක වැඩි බරක් දුන්නේ නැහැ. ඒකට අපි වෙන ට්‍රැක් එකක් කර කර හිටියේ. හා. බරක් කිව්වේ කියන්නේ මොනවද? හාල්ද නැත්නම් අර ජිම් එකේ එහෙම බරද? අවධානයක් දුන්නේ. අවධානයක් දුන්නේ. හා. ඊට පස්සේ ජනිත් මල්ලි එක දැකලා කරමු කිව්වා. ඊට පස්සේ තමයි කරේ. එහෙම තමයි හැදුනේ. හා. එහෙම තමයි. දැන් ඔයාද මේක කම්පෝස් වෙන්නේ? ඔව් YouTube beat එකක් මම හරි ප්‍රොඩියුස් කරේ. හා. රයිට්. හරි. ඔන්නෝම තමයි ලලාවට සින්දුව හැදුනේ මූලික පොඩි පොඩි කතාවක්. එතකොට ගෙව? ගෙවල් අනුරාධපුරේ විලච්චි. විලච්චි. ඔයාගේ? ගල්ගමුවේ. ගල්ගමුවේ. මයිනන් මේ ළඟපාතක නෙමෙයි පොඩි දුරක් තියෙන පොඩි දුරක් තියෙන එකම ඉස්කෝලේද ඉස්කෝලේ යනවනේ ඔය මම අනුරාධපුර සෙන්ටර් ඔයත් ඉස්කෝලේ යනවා කීවසරේ දැන් අලු 12ට දැන් 12ට රයිට් මරු ඔය මම දැන් 13 13 ආ රයිට් ඕකේ එතකොට මොනවද උසස් පෙළ මොන විෂය ධාරාවෙන්ද කරන්නේ කොමස් ආට් ආට් රයිට් එතකොට මියුසික් නැටු ඩ්‍රාමා drama ආ කොහමද මේ ඔය දෙන්න සෙට් උනේ කියලා මං කලින් අහුවද? ඇව නෑනේ. ඇව නෑ. කොහොම සෙට් උනේ? මගේ කලින් ට්‍රැක්ස් වල මේ හුක් එක ලියපු යාළුවා මගේ යාළුවෙක්. හා. යා මෙයා ලැග් ගෙවල් ළඟ මෙයා යාළුවෙක්. ආහා. මේ වගේ සෙට් වෙන්නේ නැහැ. එහෙම සෙට් වෙලා ඇයි ඔයා හිතුවේ මේකට මෙයා දාන්න ඕන නෙත්මිනේ? නෙත්මි දාන්න ඕන කියලා හිතුවේ. එයා ආදිල් මෙයා ලැග් ඉදිරිය කියපු දවසක මට නිකන් වොයිස් කට් එකක් එවුවා. ඊට පස්සේ මට සෙට් උනා ඊට පස්සේ මම අපේ ගෙදර වෙන ට්‍රැක් එකක් රෙකෝඩ් කරන්න. ඊපස්සේ ටයිම් තිබ්බ නිසා මම රෙකෝඩ් කරා. මම රෙකෝඩ් කරා. ඔයාලට ප්‍රශ්නයක් නැහැ නේ? නැහැ. කියලා බය. රයිට්. එතකොට ඉස්කෝලේ වැඩයි මේවයි කොහොමද බැලන්ස් එකේ කරගෙන යනවා? ඔව් බැලන්ස් එකේ කරගෙන. ගෙදර ස්ටුඩියෝ එකක් තියෙනවද? ස්ටුඩියෝ එකක් නැහැ කියන්නේ. කාමරේ හෝම් ස්ටුඩියෝ එක. ආ රූම් ස්ටුඩියෝ එකක් කරගෙන. කරගෙන. දැන් කොමර්ස් කියලා කියන්නේ ජනිත් වෙනම සබ්ජෙක්ට් එකක් නේ. ඔව්. එතකොට මියුසික් වෙනම එකක්.
ගෙදරින් කොහොමද හම්බෙන සපෝට් එක? කලින් නම් කෑගෙන කරනකොට දැන් චුට්ට 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 අවුලක් නෑ. දැන් අද පළවෙනි දැන් මේ මීඩියා නෙට්වර්ක් එක එන පළවෙනි ඉන්ටර්වයුව එකනේ. දැන් ගෙදරින් මොකද කිව්වේ? මට මොකුත් කියන්නේ නැහැ මේ asal අයියලා හරි එහෙම කියලා තිබ්බා. මට එහෙම මුණන මොකුත් කියන්නේ නැහැ. ඈ. ASCII උදේ කතා කරන රත්නම් මට ඇඳලා ආවා. ඈ. ASCII ලා මොකද කියලා තිබ්බේ? ASCII ලා කියලා කියන්නේ මේ වීඩියෝ එකේ ඩිරෙක්ට් අපි යාට කතා කරන පොඩි වෙලාවක් දෙන මොකද යා මෙතන තියාගන්න බෑ. ඔව්. දැන් මට අහගන්න බැරුණා කියලා හම්බුන්නේ නැහැ ඊට පස්සේ අද තමයි හම්බුනේ. ASCII ලා මොකද කිව්වේ ASCII ලා? මේක වල කරගෙන දිනුම් ඉන්න හැයක් කිව්වා. හරි අපි ඒක ගැන කතා කරමු. එතකොට Nethmi ඔයාලට කොහොමද හම් වෙන ප්‍රතිචාර ස්කෝලේ වැඩයි? මේ දැන් එක පාට පොඩි තරුවක් වුණා කිව්වොත් හරි. නේ ඊළඟ තරුවක් වුණානේ. මොකද හිතෙන්නේ? සතුටුයි. හිතේවත් නැති විදිහට. හා. ආ හිතේ ගොනකවත් තිබ්බේ නැහැ මෙහෙම දෙයක්. හා. සින්දුව දාද්දි උනත් තිබ්බේ නැහැ මෙච්චර වෛරල් වෙලා මෙහෙම දෙයක් වෙයි කියලා. පස්සේ අර views ගන්න වැඩි වෙද්දි එහෙම ටිකක් right කවුද දැන් මේක මුලින්ම record කරා track එක කරා මේ ඊයේ පෙරේදා නේ video එක ආවේ ඔව් එතකොට මේ ඉස්සරම TikTok ද දැම්මේ මොකද දැම්මේ නෑ video කරන්න කලින් TikTok දැම්මා ඒක logo එක share වුණා ඒ status වලම share වෙන share වුණා හා ඒ viral වුණා කියන එක ඒ කියන්නේ කවද්ද ඒක මේ මේ දිනයක් විදිහට නිකන් මම අහන්නේ මේක නෑ අපි දෙන්න ට්‍රැක් එක කරා හා යැසි කරලා එසලයියට ඇව්වා මෙමය ට්‍රැක් එකක් තියෙනවා පොඩ්ඩක් මේ බලන්න කියලා වීඩියෝ කරන්න කොහොමද කියලා හ්ම් ඊස්සේ මම යාළා ගෙදර ගිය වෙලාවක නිකන් normal phone එකේ වීඩියෝ එකක් කරලා TikTok එකට දැම්මා හ්ම් ඒ පොඩ්ඩක් ලොකු රජාවුන්නේ සාමාන්‍ය රජාවුණා හ්ම් ඔයාගේ account එකේ ඔව් හ්ම් ඊට පස්සේ මේ කතා වෙලා වීඩියෝ කරලා බලමු මොකද වෙන්නේ කියලා ගියොත් මෙමය නැත්නම් මෙමය කියලා කරා හ්ම් වැඩි ගියා right එතකොට කොහොමද ප්‍රතිචාර ඉස්කෝලේ? තාම නෑ, තාම ඉස්කෝල පටන් ගත්තේ නෑ. ඇයි පටන් ගත්තේ නෑ? නිවාඩු නිවාඩුනේ. ආ නිවාඩු. ආ. ඉස්කෝල. හොඳ ප්‍රශ්න. ඒ කතා කරලා එහෙමවත් කියන්නේ දයාලු. මාරේ යාලු ටිකක් ඉන්නේ වාට අයියෝ. කෝල් එකක් දෙන්නේ. එහෙම කියනවා ඉතින්. ආ ඒක තමයි ඇහුවේ. හොඳ ප්‍රතිචාර තියෙනවා. හා. හොඳයි. හොඳයි. දැන් ඇයි මෙයාට බයින්නේ පාට් එක දාන්නේ කියන දේ කරන්නේ දැන් ඔයානි මියුසික් ප්‍රොඩියුසර් ඒ වගේ මෙයාගේ බැනුම් අහන්නේ නෑ බයිනා ඉතින් අනේ දැන් බයින් මම හරි ගණන් ගන්නපා right ඔහොම තමයි වෙන්නේ අපි සින්දුව මෙතන live කියන්නත් දෙනවා ඊට කලින් මේ දෙන්න යවලා මේකේ තව පාට් එකක් තියෙනවනේ ඒ දෙන්නට පොඩ්ඩක් කතා කරන්න ඕන අපි දෙන්නට නංගු එකනේ තමයි මියුසික් වීඩියෝ එක කරපු කෙනා අනිත් කෙනා තමයි මේ හැමදේම කෝඩිනේට් කරගෙන මේ කට්ටියව පොඩ්ඩක් මේන්ටේන් කරගෙන මේ වැඩ ටික කරන්නේ පොඩ්ඩක් හදෙන්න ගිහලා අසේලා අයියවයි අන්නර අයියවයි වන් මේ තමයි අසේල මේ තමයි තීක්ෂණ තීක්ෂණ තමයි මේකේ කෝඩිනේට් පාට් එක ඔක්කොම කරන්නේ අසේල වීඩියෝ එක ගැන කතා කරමු මොකද දැන් ඔයත් අනුරාධපුරේනේ අනුරාධපුරේ දැන් සාමාන්‍යයෙන් මියුසික් ගත්තාම කොළඹ ඊට පස්සේ නුවර ඩවුන් සවුත් ඒ පැත්ත බේස් වෙලානේ දැන් ඔය ඔක්කොම තියෙන්නේ රැප් සීන් එකත් පොඩ්ඩක් දකුණු පැත්තට එහෙම ගොඩම් බර වෙලා තියෙන්නේ මේ මියුසික් වීඩියෝස් උත් එහෙමයි මොකද හිතෙන්නේ මේ වීඩියෝ එක මෙහෙම ගිහිල්ලා තියෙන එක ගැන ගොඩක් සතුටුයි ඉතින් TikTok වීඩියෝ අපි 100ක් විතර තමයි බලාපොරොත්තු වුනේ හිතුව නැති විදිහට දීුවා ඉතින් වැඩේ ගොඩක් සතුටුයි ගොඩක් සතුටුයි ඔයගේ ගම එතකොට ගම ඇහුනේ ඇහුවද මම අනුරාධපුරේ විස්තර ටිකක් කියමු මොකද ෆුල් ටයිම් මියුසික් වීඩියෝ කරනවද නැත්නම් මොනවද කොහොමද කරන්නේ කොහෙද ඉස්කෝලේ අපි විස්තර කතා කරමු කවුරුත් සින්දු ඇහුවට ඒව දන්නේ ඉස්කෝලේ ගියේ තමුත් එක මධ්‍යම විද්‍යාලේ මියුසික් වීඩියෝ තමයි දැනට කරගෙන යන්නේ එහෙම තමයි දැන් තමුත් ඒකම සින්දු කියන නංගිල මල්ල ඔක්කොම කන්ටැක්ට් පර්සන් ආසෙලද තව නැද්ද එන්න කියන්න ඒ තීක්ෂණ
අපි ගෙවල් ගාව ඉඳලා තියෙන මන් දන්නේ කොහොමද මේ කට්ටියව සෙට් උනේ අපි දැන් මේකේ තියෙන මේ අනිත් පැත්ත ගැන කතා කරමු ඒ කියන්නේ සින්දුව කොච්චර ගිහිල්ලා තියෙනවද කොච්චර පීක් එක තියෙනවද ඒ දේවල් ගැන කතා කරමු කොහොමද මේ ජනිත් එහෙම සෙට් උනේ අරේත් පොඩ බලන් ජනිත් වීඩියෝ කරනවා හලෝ ජනිත් මල්ලිව කන්ටැක්ට් වෙන්නේ මට 2019 වගේ මොකද එයාගේ ෆස්ට් සොංග් එකේ එයා කරලා තියදී TikTok එකේ මම දැකනවා ඒ වගේ වෛරල් වෙනවා ඒකත් සඳනාලි කියන මම කතා කරලා මල්ලිට කියනවා මල්ලි මේක මෙහෙ මීටර ඩෙවලොප් කරන්න ඕනේ YouTube ඉදලා ට්‍රැක් එකක් දාලා වෙනවා ස්ට්‍රීමින්ග්ස් දාමු කොපිරයිට් කරමු මොකද මියුසික් YouTube කරලා එයාට ආඩිස් කෙනෙක් විදිහට දිගට යන්න බෑ කැරියර් එක මම කිව්වා එයාට මෙහෙම කරමු කියලා ඊට පස්සේ 2018 ඉඳලා කරගෙන ආවා ඊට පස්සේ මේ සොංග් එක මට MP3 එකේ වගේ මේ සින්දු අහලා බලන්න කොහොමද කියලා ඒ සින්දු අහලා බලන පස්සේ තේරෙන එක මාරදි හිට් වෙයි කියන එක මට හිතුණා ඉතින් මම මුලින්ම කරපු වැඩේ ওই සොංග් එක දැන් අපි දාන අනිවාර්ය සින්දු අනිවාර්යෙන් කොහෙන් හරි ලීටි ගියොත් අපිට කන්ට්‍රෝල් කරගන්න බෑ YouTube එක ඇතුලේ හරි මොන හරි platform එක. ඒක අනවශ්‍ය විදිහට ලීටි ගිහිල්ලා ඊට පස්සේ මෙයාලට වැඩක් වෙන්නේ නැහැ. මම මුලින්ම සින්දුවට කරේ මෙයාලව contact කරගෙන සින්දුව copyright කළා. copyright කරලා ඒ වගේ පොඩි ප්‍රශ්නයක් ඇත්ත බෑ ටික clear කරලා මුලින්ම කරේ මෙයාලත් ඇවිල්ලා streaming දාපු එක. ජනිත මල්ලි කොහොමත් අපිත් එක්ක දැන් වැඩ කරලා තිනවා tracks 3ක 4ක වගේ. එහෙම තමයි ජනිත මල්ලිව contact වෙන්නේ. right අපි 1.1 million original video එක views ගිහිල්ලා තියෙනවා YouTube එකේ. දැන් ඕල් ඕවර් ගත්තාම TikTok, Facebook, YouTube, Instagram හරි මේවයි කොහොමද තියෙන පොසිෂන් කොච්චර ඕවරෝල් ටෝටල් එක ගිහිල්ලා තියෙනවද වීඩියෝ views, sharing එහෙම ගෙනවට කියන්න YouTube platform එක ඇතුලේ ගත්තොත් YouTube platform එක ඇතුලේ මේ track එක use කරලා videos වගේම vlogs කරපු කට්ටිය ඉන්නවා ඔක්කොම across videos තිබ්බා 700කට එහා හා ඒ වගේ views 100,000 200,000 වගේ ගිහිලා තිබ්බා YouTube games ගත්තොත් ඔක්කොම තියෙනවා මේ වෙනකොට 10 millions විතර videos ඔක්කොම collect කරාම පස්සේ ඊට පස්සේ Facebook Instagram පැත්තට ආවොත් එහෙම ඒ වගේ audio එක use කරලා තියෙනවා සාමාන්‍යයෙන් profiles වලින් profiles 1000කට එහා ඒකේ accurately ඒකේ shares තියෙනවා ඒකෙත් Facebook music use කරලා කරපු කට්ටියගෙත් සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් 9000ක් විතර lastly 24000 වලට බලද්දි ඊට පස්සේ මේ TikTok පැත්ත ගත්තොත් මාර්ජින් success වෙලා තියෙනවා track එක මොකද TikTok එක ඇතුලේදි එයාගේ ඔඩියෝ එක විතරයි. එයාගේ main ඔඩියෝ එක විතරයි link කරලා තියෙනවා 99000ක් විතර videos. ඊට අමතරව TikTok එකේ හැමතැනම audios claim කරොත් එහෙම videos තිබ්බ ඔක්කොම 1,02,000කට එහා audio claims ඇදලා තියෙනවා මිලියන 65 66 අතර audio claims තියෙනවා. මිලියන 65 66 අතර. right. එහෙම ගත්තාම දැන් යොහානි මේ වෙනකොට අපි දැන් හැමෝම දන්නා world wide ගිහිල්ලා තියෙනවා global මට්ටමේ ඉන්නවා. එතකොට දැන් එයාගේ views count එකයි ඒ ආසන්න මට්ටමකට ගිහිල්ලාද කොහොමද position දැන් averagely දැන් අපි report එක publish කරන්න හිතන් ඉන්නවා. දැන් මේක ලංකා ගිය tracks වලින් ලංකාවේ 3rd 4th tracks වලට ඇවිල්ලා තියෙනවා TikTok වල viral වෙච්ච ඒ වගේ. හා එක එක ඔයාලට අපි කමක් නැහැ මේ 1 2 3 පොඩ කියමු කොහොමද මම දන්තරින් first දියන්නේ යොහානිගේ track එක. ඊට පස්සේ යුකි අයියාගේ මනාලි track එක. මනාලි යුකි 3rd 4th වල තාම combine එකක් තියෙනවා දෙක එහාට මෙහාට නම් මේ දවස්වල මේ track එකක් එක්ක. මම හිතනවා 3rd place එයි කියලා. 3rd place එයි කියලා. right ඔහොම තමයි සින්දුවේ views සහ sharing හැමෝම අහන බලන එකක් නිසා මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ right එහෙනම් උදෙන්නට thank you කියනවා මේ හොඳ වැඩක් ආපහු කරන්න කට්ටිය හොඳට බලා ගන්න අපිට හොඳ ආටිස්ට්ලා විදිහට ඉස්සරහට මේ කරගෙන යන්න පුළුවන් තව සින්දුවකුත් එක්ක අපි ආටිස්ට්ලා දෙන්නට පොඩ්ඩක් ආපහු කතා කරමු නේ right දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මෙයාලගේ ප්‍රොඩක්ෂන් මොකද බී මොකද බී මියුසික් මියුසික් ප්‍රොඩක්ෂන් තමයි මෙයාලගේ රෙකෝඩ් ලේබල් එක අපේ ප්‍රොඩියුසර් ඔයාලා අර මගේ වීඩියෝ වල අනිත් ඒවා එහෙම දැකලා ඇති අර උසහාදෙක් ඉන්නේ මාස්ක් එකක් දාගෙන මිනිහගේ නමත් බී දැන් ආවිලේ ඉන මගේ නම දාගෙන මගේ තමයි දෙන්න එහෙනම් පරිස්සමෙන් හොඳ යුරුණ ගමන් ටග්ගාලයන් මට කතා කරන්න මොන හරි වුණොත් එහෙම මට ෂුවර් නෑ මේකේ ඔඩියෝ එකත් හරියට රෙකෝඩ් කරයිද කියලා මකන්න බෑ හේ මකන්න බෑ රයිට් දැන් අපේ තීක්ෂණත් එක්ක කතා කරනකොට views selling ගත්තාම යොහානි ඊට පස්සේ යුකි 3rd place වගේ තියෙනවා ඉතින් YouTube එකේ ගයිඩ් එකක් අරගෙන මේ කරපු වැඩේ ගැන එහෙම බලපහම මොකද හිතෙන්නේ නෑ තත්මේ සෑන් කියන ලොකු උදව් කර කර කියන්නේ ඒ නම යත්තේ ජොයින් වුණා දාසින් නම් සෑන් උදව් කරා ඒ උදව්වෙන් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා වටිනවා right ඉතින් සින්දු ගොඩක් කරලා තියෙනවා කිව්වා මීට කලින් ඕ සින්දු ගොඩක් කියන්නේ මුලින්ම සඳනාරි කියලා ඒක කරා මුක් එක විතරයි කරේ ඒක
දැන් අවුරුදු දෙකකට වගේනේ දෙකකට ගිහින් තියෙන එක දැන් 1.9 මිලියන් වගේ ගිහිල්ලා තියෙනවා. ආය ලස්සන මාර්ක් කරලා තියෙන එකත් 1 මිලියන් ව්යූස් ගිහිල්ලා තියෙනවා. මගේ ලොවේ කියලා ට්‍රැක් එකක් කරලා තියෙන එකට 990k වගේ ගිහින් තියෙනවා දැන්. ආ සේලා අපි තාම ඇහුවේ නැහැ නේ ගෙදරින් මොකද කිව්වේ කියලා. මොකද කිව්වේ? ඉන්න තැන ගැන හොඳ කිව්වලු. රයිට්. එහෙනම් අපි කතා බහ නිමා කරමු. අනුරාධපුරේ ඉඳන් අද ආවේ මෙහාට අපිත් එක්ක කතා කරන්න ෆස්ට් ටයිම්. ඉතින් සන්තෝෂයි අතරම ටීම් වර්ක් එක ගැන ලලාවට සින්දුව ගැන. අන්තිමට මොකද්ද කියන්න තියෙන්නේ? ඔයාව බලන, ඔයාගේ වීඩියෝ ෂෙයා කරපු, කමෙන්ට් කරපු මම දැක්ක YouTube එකේ ඉන්දියාවල ඉඳන් පවා කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා. රියල් කමෙන්ට් මේවා. ඔයා හින්දියෙන් නමස්තේ කියලාවත් දැම්මද? ඒවට රිප්ලයි කරන්න කවුද? තීක්ෂණද කරන්නේ? අසිලයි දාලා තිබ්බේ නෑ නේ ඒකට නමස්තේ කියලා. රයිට්. මොකද හිතන්නේ මේ? සෝරි, මොකද හිතන්නේ මේ? මොකද හිතන්නේ කියලා ඇහුවා. ඔයාව බලන වීඩියෝ එක බලන, කමෙන්ට් කරන, ෂෙයා කරන, රේඩියෝ එකෙන් අහන, SHAAFM දා එකෙන් සින්දු ප්ලේ වෙනකොට අහන කට්ටියට මොකද කියන්නේ? ට්‍රැක් එක අහපු අයටයි ෂෙයා කරපු කැමරාව දිහා බලාගෙන එක එල්ල කියන්නේ. ට්‍රැක් එක අහපු අයටයි ෂෙයා කරපු අයටයි උදව් කරපු අයටයි බැනපු අයටයි අඩුපාඩු කිව්ව අයටයි ඔක්කොම ආදරේ තැන්කියු. කවුද වෙන්නේ? බැන්න? දන්නේ. හරිනේ. බැන්න නැද්ද? වීඩියෝ එක ගිහලා තියෙන. එහෙම කියන්නේ. චාන්ස් එක හම්බ වෙන්නේ නැහැ. නෙත්මි මොකද අන්තිමට කියන්න තියෙන්නේ? ගොඩක් අයිඩියා උදව් කරපු ගුරුවරුන්ගේ ඉඳන් අම්මල තාත්තලා අයියලා මේ ඇසල අයියා ඇසලද ඇසෙලද ඇසල ඇසලද ඔව් ගුරුවක් කළා. ගොඩක් අය හිටියා. හැමෝටම තැන්කියු. ෂෙයා කරලා ගොඩක් අය යාළුවෝ ලොකු සපෝට් එකක් දුන්නා. හැමෝටම තැන්කියු කියලා කියන්න. රයිට්. ඉතින් අනුරාධපුරේ ඉඳන් වෙනම වැඩක් කරලා, ලස්සන වැඩක් කරලා ජාත්‍යන්තරයට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිටත් සන්තෝෂයි එහෙම කතා කරන්න ලැබුණ එක ගැන. රයිට්. එහෙනම් අපි වීඩියෝ එක ඉවර කරන්නයි හදන්නේ. ඩියුරේෂන් කීයද? 10. අම්මු ඇති. අපි ඉවර කරන්න කලින් සින්දුව කියන්න ඕන. කියමුද? ට්‍රැක් එක නැතුව? ට්‍රැක් එක කිව්ව. ට්‍රැක් එක නැතුව කිව්. රයිට්. මේ තමයි ලලාවට විතවුට් මියුසික්. වීඩියෝ එක නම් මම ඉන්නේ. කවුදන් මන්න මෑ බීට් බොක්ස් දාන්න මට සික්ස් එයිට් ගන්න මේ රයිට් ගෝ. ඔය ගැසිල්ල පැද්දිල්ල කරමව පිස කෙල්ලේ ගොඩුකාර මගේ සිත නුබටම යාලේ විද හිසර වැදුන මට එක එල්ලෙ දැවටෙදි ලඟින් ඇනො දැනින්ම ගෙවෙයි කාලේ රතු ගොය තොල් සමාන මෙන් මිදි ඔය කටකාර කිය විල්ල වෙන මට ඇති දෙන්න දෙන්න ආලෙ මට තව මදි අසම වෙලා ඉන්න මනො පාරෙම නිදි කොළ හිතුව තරම් මන පුරුයි තමා හේත ළඟ නෑ මවනේ කොමල රට බරකාරිය වෙන්න අසනුබගේ මම කරගන්න හැමදාම අවනුබගේ පතා මුල ගැලත් කියන ලලාවට දෙතලින් මගේ තොල් රස වැහි මලේ නුනු දැකපු මුහුණත් මගේ පෙම්බර ගති ඇතේ මසම කමි කෙල්ලෙක්කනේ තමත් පෙර පරිදි වගේ ම දැක්කාම තැන්පත් වගේ නෑ නෑ එසේ නොවේ. හරි, ඉවරයි කියලා හිතුවට ඉවරනේ. කවුද ඔක ලිව්වා කිව්වේ? ආදිල් මොහමඩ් රිස්වා. සින්දුව ලිව්වේ? එයා ඔයාගෙන කියන්නේ දන්නවද? එහෙම ඔයාගෙන හොඳටම දන්නවනේ. හරි, ඇත්ත ලියලා තියෙන්නේ. තැම්පත් කෙල්ලෙක් කියලා එසේ නොවේ කියලා දැන් මේ මනුස්සයාට බයින විදිහ දැක්කනයි කවුරුත් වීඩියෝ කරේ නැද්ද? තැම්පත් නෑ, වීඩියෝ කිවරයි. ඇත්ත ලියලා තියෙන්නේ. රයිට්. තැන්කියු.